පුංචි ගිනි පුපුරකට විශාල විදිහේ බලපෑමක් කරන්න පුළුවන් කියලා ඔයා මම හොඳටම දන්නවා. ඒකට හොඳම උදාහරණය තමයි කැලේක පොඩිවට ඇතිවන ලැබුගින්න. ඒකේ සරල අදහස තමයි අද ඔයා පොඩිවට ආරම්භ කරන දෙයක් හෙට විශාල තැනකට අරගෙන යන්න පුළුවන් කියන එක. දන්නවද? ඔයා ඉස්සරහා දැන් තියන්නේ අලුතින් පටන් ගන්න පුළුවන් අවස්ථාවක්. 2021 අවුරුද්ද ඉවර වෙලා 2022 අවුරුද්දේදී ජීවිතේ වෙනසක් දකින්න කැමති ඔබ වෙනුවෙන්මයි මේ වීඩියෝ එක. අලුත් අවුරුද්දට අපි ඇඳුම් මාරු කරනවා. දාන සපත්තු මාරු කරනවා. ජීවත් වෙන නිවස අලුත් කරනවා. ජීවිතේ හදා ගන්නත් බොහෝ වෙලාවට අලුත් අවුරුද්දක් එනතුරු බලන් ඉන්නවා. සැබෑම කාරණය මේකයි. අවුරුද්ද අලුත්තුණු පලියටවත් ඔයාගේ බාහිර පරිසරය වෙනස්සුණු පලියටවත් ඔයා අලුත් මිනිහෙක් වෙන්නේ නැහැ. ඒකට ඔයාගේ සිතුවිලි වෙනස් කරගන්න ඕනි. ඔයාගේ ආකල්ප වෙනස් කරගන්න ඕනි. ඔයා වැඩ කරන්නේ පරණ පුරුදු ජීවන රටාවෙම නම් ඔයාට වෙනසක් දකින්න අමාරුයි. එතකොට කොතනින් කොහොමද මම පටන් ගන්නෙ? තේරෙන විදිහට මෙහෙමයි. ජීවිතේ ඔයාව කඩන් වැටෙන හැම වෙලාවකම මතක් කරගන්න සටන් පාඩයක් ලියාගන්න. වැඩ කරන්න අමාරු හැම අවස්ථාවකම හිතට දැනෙන්න ඒක කියවන්න. ජීවිතේ කඩන් වැටෙන හැම වෙලාවකම ඒ දේවල් ප්‍රශ්න විදිහට නෙවෙයි අභියෝග විදිහට දකින්න. ප්‍රශ්න වලට වඩා අභියෝග ඔබව ශක්තිමත් කරනවා. මුහුද තරණය කරන්න බෑ ඔයා ඒ අසලටම වෙලා ඉන්නවා නම්. ඒ නිසා මුලින්ම මුහුදට බහලා ඉන්න. කාලය ගැන වද වෙන්න එපා. දිගටම අල්ලන් යන්න. සරලවම තියෙන තැනින් පටන් ගන්න. තියෙන දේවල් පාවිච්චි කරන්න. ඔයාට පුළුවන් දේ කරන්න. අපේ නරකම පුරුද්දක් තමයි හැම වැඩක්ම අසාර්ථක වුණු ගමන් අත්හරින එක. දන්නවද? මේ ලෝකේ සාර්ථකයි කියලා කියපු මිනිස්සු එකපාරින් සුපිරිම සාර්ථකත්වයක් අත්කරගත්තු අය නම් නොවේ. එහෙනම් අතහරින්න කලින් ආයෙත් හිතන්න. ගිය අවුරුද්දේදී ඔයාව ප්‍රතික්ෂේප කරපු අය ඔයාට පාඩම් කියලා දුන්නා මිසක් ඒ අය ඔයාව දාලා ගියේ නැහැ. ඔයාව රිද්දපු වට්ටපු අය ඔයාව අහිමි කරගත්තා මිසක් ඔයාට ඒ අයව අහිමි උනේ නැහැ. ඔය කොහම වුණත් ඔයාව දිනනවා බලන්නත් තවමත් පිරිසක් ඉන්නවා. ඒ කවුරු නැතත් ඔයාට ඔයාව ඉන්නවා. මේ ලෝකේ දරුණුම ඛේදවාශක වලින් එකක් තමයි ඔයාට ඔයාව අහිමි කර ගැනීම. ඒ නිසා කොයිම වෙලාවකවත් ඒකට නම් සිද්ධ වෙන්න දෙන්න එපා. ඉතින් මේ අවුරුද්දේදිවත් ඔයා ඔයා විදිහට ජීවත් වෙන්න. ඉන්න අය ඉඳි යන අය යයි. හිතන්න ඔයාට හම්බ වෙලා තියන්නේ දින 365ක ගමනාන්තයක්. අද දවසේදී ඒකට පළවෙනි පියවර තියන්න. කලින් තියන තරමට කලින් ළඟා වෙන්නත් පුළුවන් මිත්‍රයා. මතකයිනේ අවුරුද්ද අලුත් උනාට ඔයා ඇතුලෙන් වෙනස් වෙන්න කැමති නැත්නම් ඔයා තවමත් පරණ හිටපු කෙනාමයි. හිතන්න සිතුවිල්ලෙන් වෙනස් වෙන්න. ඔබ සැමට ලැබුවා වූ 2022 නව වසර සුභම සුභ නව වසරක් වේවා. මම ලක්රුවන් පල්ලේවෙල.